තාක්ෂණිකන හොයන ඔයාව අයිබොන් කියලා පිළිගන්නවා එස්එල් ගීක්කකින් එන තවත් වීඩියෝකට. සාමාන්‍යයෙන් මොකක් හරි දෙයකට නමක් දැම්මට පස්සේ මේක හරියට කොහොමද කියන්නේ කියලා අපිට එකපාරට කියන්න බෑ. උදාහරණයක් විදිහට යම්කිසි කෙනෙක්ගේ නමක්, යම්කිසි ආයතනයක නමක් මේක අපිට අකුරු කිහිපකින් දීලා තියෙද්දි මේක හරියටම කියවන්නේ කොහොමද කියලා අපිට හිතන්නවත් බෑ. උදාහරණයක් විදිහට ඕගොල්ලෝ හැල්ලලා ඇති නිකොන් කියලා කැමරා ජාතියක් තියෙනවා. අපි හැමෝම කියන නිකොන් කියලා. කැමරා ෂොපින් එහෙවත් කියන නිකොන් කියලා. මේක ඇත්තම නම නයිකන්. මේ වගේ අපි පාවිච්චි කරන එදිනදා ජීවිතේ ගොඩක් වචන තියෙනවා. අපි වැරදියට කියන ඒවා. අද අපි මේ වචන ගැන නෙමෙයි කතා කරන්නේ. අද අපි කතා කරන්නේ ස්මාර්ට්ෆෝන් බ්‍රෑන්ඩ් වල අපි කතා කරන වැරදි වචන කීපයක් ගැන. ගොඩ දෙනෙකු මගේ නිතරම අහපු ප්‍රශ්නයක් තමයි ඇයි මං Huawei කියන බ්‍රෑන්ඩ් එකට Huawei කියන්නේ? මේ වගේ ඔයගොල්ලෝ බහුතරයක් අහලා තිනා එක එක නම් කොහොමද හරියට කියන්නේ කියලා. ඒක ගැන තමයි මේ වීඩියෝ කතා කරන්නේ. මේ වීඩියෝ ටිකක් වෙනස් වීඩියෝ. මේ වීඩියෝ එක කැමතිනම් පල්ලෙහා ලයික් බටන් එක දාලා යාළුවන්ට ඉදරකට ෂෙයා කරන්න. එතකොට ඔයගේ යාළුවන්ට පුළුවන් මේ ගැන දැනගෙන හරි විදියට ස්මාර්ට්ෆෝන් එකට හරි නම කියන්න. ඒ වගේ පල්ලෙදී රතුපාට subscribe button එක click කරලා එකතු වුණොත් තමයි ඉස්සරහටම යගෙඩිස් ඔයා ගාවටම ගෙන්න ගන්න හම්බෙන්නේ. අපි දැන් කතා කරමු අද අපි මාතෘකාව හරියටම කොහොමද ස්මාර්ට්ෆෝන් බ්‍රෑන්ඩ්ස් වල නම් කියන්නේ කියලා. ගොඩක් රට ස්මාර්ට්ෆෝන් භාවිත කරන අපි සාමාන්‍ය මිනිස්සු. හැබැයි අපිට විතරක් නෙමෙයි. ඔයා ලංකාවේ Huawei ආයතනයට ගිහලා ඇහුවත් ඒගොල්ලෝ ඒගොල්ලේ ෆෝන්ස් වලට කියන්නේ Huawei, Huawei ඒ වගේ නම් තමයි පාවිච්චි කරන්නේ. ඔයාස් පාවිච්චි කරන්නේ ගොඩක් කලකට Huawei කියනවා ඇති, Huawei කියනවා ඇති. මේ වගේ එච්චකුරත් එක්ක තමයි ඔයා මේ වචන ප්‍රොනවුන්ස් කරනවා ඇති. ඇත්තටම චයිනීස් වල මේක හරියටම කියවෙන්නේ Huawei කියලා. මෙතන එච්චකෝ සයිලන්ට් මේක අපි නිකමටම කියවද්දි එච්චකුරත් එක්ක අදාළ ටෝන් එක අපිට එනවා. කොහොමනම් මේක කියවන්නේ Huawei කියලා. Huawei, Huawei, Huawei. මේකට ගොඩක් කලකට එකපාරට කියවන්න බැරි වෙවි. ගොඩක් කලකට පුරුදු වෙලා ඇත්තේ Huawei, Huawei වගේ කියන්න. කොහොමනම් මේකේ හරි වචනේ Huawei. ඒක දැන් ඉඳන් මතක තියාගෙන පුළුවන් නම් උත්සාහ කරන්න. මින් ඉදිරියට ඔයා පාවිච්චි කරන්න Huawei ෆෝන් එකක් නම් ඒකට Huawei කියලා කියන්න. අංක දෙක තමයි Xiaomi. Xiaomi කියන්නේ චයිනීස් ස්මාර්ට්ෆෝන් බ්‍රෑන්ඩ් එක. මේ Xiaomi කියන ෆෝන් බ්‍රෑන්ඩ් එකේ නමත් බොහෝ දෙනෙක් කියවන වැරදි විදිහට. අපි සමහර වෙලාවට කියන Xiaomi කියලා, Xiaomi කියන, Xiaomi කියන මේ හැමනාම වැරදි. මේක හරියටම කියවෙන්නේ Xiaomi. Xiaomi. මේකේ තියෙන ටෝන් එක ඔයා මේ විදිහ චයිනීස් ඉගෙන ගිර තියනවා නම් ni hao. මෙතන මේ විදිහ පාවිච්චි කරන ඕල තියෙන ටෝන් එකට සමාන ටෝන් එකක් තමයි මෙතන Xiaomi. 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 ඒ වගේම අපි බොහෝමයක් දෙනෙක් තවත් වැරදි කියන වචනයක් තමයි Samsung කියලා හඳුන්වන බ්‍රෑන්ඩ් එක. අපි හැමෝම කියන්නේ Samsung. Samsung ඇඩ්වර්ටයිස්මන්ට් එක උනත් කියවන Samsung. Samsung. මේක කියන්න හේතුව ගොඩක් සාධාරණයි. මොකද මේ විදිහට ඇත්තටම මේ බ්‍රෑන්ඩ් එක ලෝකෙ පුරාම හඳුන්වන්නේ Samsung කියලා. හැබැයි මේක ඇත්තටම Samsung නෙමෙයි. මේ Samsung කියන ෆෝන් බ්‍රෑන්ඩ් එක දෙන කොරියවල නිසා මේ ෆෝන් බ්‍රෑන්ඩ් එකේ නම තාභාෂය අරගෙන කොරියන් ලැන්ග්වේජ් එක. මේක හරියටම කියවන්නේ Samsung කියලා. Samsung. Samsung. මේක ටිකක් කියන්න අමාරුයි. මේක නම් තරමක් අමාරුයි කලින් කිව්ව දෙකටත් වඩා කියන්න. හරියටම කියන්නේ Samsung. අවසාන බ්‍රෑන්ඩ් එක ඔයගොල්ලෝ ගොඩ දෙනෙක් දන්නවා ඇති. OPPO. බොහෝ වෙලාවට මේකේ නම දැක්කම අපිට කියන්න හිතෙන මේක Oppo කියලා. මේක ඇත්තටම Oppo නෙමෙයි. මේක නම Oppo. මේක එක පී අකුර සයිලන්ට් වගේ තේරෙන්නේ. Oppo. මේ OPPO කියන නම අපි හරියට කියවන්න ඕනේ. OPPO. Oppo කියලා. මේක තමයි අවසන් වශයෙන් මගේ අද මේ ලිස්ට් එකේ තියෙන්නේ. මීට අතර තව ගොඩක් වචන තිය ඔයගොල්ලෝ වැරදියට කියන. මමත් වැරදියට කියලා තියෙන ඉස්සර. සහ මේව දැනගෙන මේව නිවැරදි කරගන්න තමයි මේ වීඩියෝ හැදුවේ. මම හිතන මේ වීඩියෝ හැමෝටම ගොඩක් වැදගත් වේවි කියලා. මීට අමතර තවත් ගොඩක් දේවල් ඇති. ඒ ගැන අපි පල්ලෙහෙන් කමෙන්ට් සෙක්ෂන් එකෙන් කතා කරමු. ඒක නිසා මතක තු පල්ලට වෙල කමෙන්ට් එකක් දැල්ලන්න අමතක කරන්න එපා. මේ වීඩියෝ ෂෙයා කරන්න මතක තු ඔයගේ යාළුවන්ට දැනගන්න පල්ලට රතු පාට subscribe button එක click කරොත් තමයි ඉස්සරහම මේ වීඩියෝ සක් ගාවට ගින්න ගන්න හම්බෙන්නේ. මේ subscribe button අතර bell icon එක මේක click කරන්න. එතකොට අපි දාන වීඩියෝස් miss නොකර ඔයගාවට ගින්න ගන්න පුළුවන්. වාගේ දවස මතක තු පල්ලෙන් කමෙන්ට් කරන්න. අපි තාත් ඉදිරියේ හැම වෙලකම ඔයගලට සුබ දවසක්. අපි ඉස්සර ගී තාත් ඉදිරියේ හැම වෙලකම